ලංකාවේ ගොඩක් අපිට ඇහෙන කතාව තමයි හීනයක් නැති වුණා නැත්නම් හීනයක් අහිමි වුණා මේ අපේ හීනේ කවුරු හරි හොරෙක් අරගෙන ගියා මේ හොරාගෙන් කොහොම හරි මේ හීනේ ආපහු එළවලා ගිහිල්ලා මේ ඉල්ල ගන්න ඕනේ උදුර ගන්න ඕනේ මේ වගේ එකක් තමයි අපිට ඇහෙන්නේ තියව් තියව් නැත්නම් හොරගම් කරපු ඒවා ගනිව් ඔය වගේ කතන්දර ඇහෙන වෙලාවක තමයි මේ අපි කීප දෙනෙක් කියන්නේ නෑ මේ අපි ගාව තාම හීනයක් ඉතුරු වෙලා තියෙනවා මේ අපි වැඩ කරන්න පුළුවන් කියලා ඒක තමයි මම හිත මගේ ආරම්භයේ සටහන් වෙන තැන අපි මේ හැමතිස්සෙම අපි හිතනවා මේ මේ පාර තමයි අපිට හම්බුනේ මේ හොරෙක් අල්ලගන්න මේ මූ තමයි අපේ හීනේ අරන් ගියේ කියලා නැත්තම් අපිට හරියට ලොකු හීනයක් තිබුණා ඒ හීනෙන් අපි සෑහෙන ලොකු දනකට යන්න තිබුණා වගේ ගමනක් තමයි දැන් අපි කතා කරනකොට කියන්නේ නමුත් අපි හැමෝම දැනගෙන හිටියා මේක මෙතනට යනවා කියලා උදාහරණයක් විදිහට ගෝඨාභය රාජපක්ෂ එනකොට මම මේ එච්චර මේ මුලේ තියෙන මිනිස්සෙක් නෙමෙයි මම පවා කිව්වා තව අවුරුදු දෙකක් තුනක් යනකොට ජාතිවාදී ඉවරයි ආගම්වාදී ඉවරයි හොම්බෙන් ගිහිල්ලා තමයි මේක ඉවර වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ හීනේ කොහෙටද යන්නේ කියන එක ඒ හීනේ පටන් ගත්ත කාලේ ඉඳන්ම දැනගෙන හිටියා. මං හිතන්නේ ඔය අපේ නිදාස අධ්‍යාපනය කියන එක පටන් ගත්ත කාලේ ඉඳන්ම දැනගෙන හිටියා ලංකාව මේ අලකලංචියට තමයි එන්නේ කියලා. නමුත් කවුරුවත් ඒක ඇඩ්‍රස් කරේ නැහැ. හැමෝම හිතන් හිටියේ අර නත්තල් පප්පා වගේ ආණ්ඩුවක් ඉන්නවා. ආණ්ඩුවෙන් දේවල් ඉල්ලගෙන කාලා කොහොම හරි ආණ්ඩුවට අපි දීපන් දීපන් මේ අපිට දීපන් රස්සාව දීපන් අපිට විශ්‍රාම වැටුප දීපන් පුළුවන් නම් මේකත් දීපන් අරකත් දීපන් කියලා කොහොම හරි ජීවත් වෙන්න පුළුවන් කියලා. එතකොට අඩුම තරමේ අපිට තිබුණේ අදහසක් මේ අපි කන්නේ බොන්නේ හරි මේ අපි හම්බු කරගත්ත දේවල්ද දැන් අපි ඔය ජනප්‍රිය විදිහට කියනවා රාජපක්ෂලා අපෙන් හොරකම් කරා. ඔව් රාජපක්ෂලා හොරකම් කරන්නේ නැති. හැබැයි රාජපක්ෂලා හොරකම් කරේ 10%ක් නම් 90%ක් නැත්නම් 80%ක විතර ප්‍රමාණයක් අපි සහනාධාර වශයෙන් කාලා තියෙනවා. ඒතකොට එහෙම තමයි මේ අපි මේ හීනේ කෙලවගෙන තියෙන්නේ. ඒතකොට අපේ හීනේ අහිමි වුණා කියන එක ගැන අපි කතා කරද්දී අපි අර පඹේක් වල්ලා ගන්නවා වගේ කාගේ හරි ඇඟට ගහලා මේ ඊට පස්සේ එයා වෙලෙව්වෙන් පස්සේ අපිට හම්බු වෙනවා අපේ හීනේ මේ මේ අපපත් කරගන්න කියලා හිතනවා නම් ඒක මං හිතන්නේ අර හරිනියමර සූර්ය වර්ගයේ කතන්දරයක්. එතනින් එහාට ඒක ඇත්තක් නෙමෙයි. ඒක ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මගේ කතාව මම පටන් ගන්න කල්පනා කරේ මේ අපිට දැන් ඇත්තටම තියෙන චැලෙන්ජ් එක මොකක්ද ලංකාවේ කියන එක. මගේ දේශපාලනය ගත්තොත් මගේ දේශපාලනේ අර මහා ලොකු වෙනස්කම් කරන දේශපාලනයක් නෙමෙයි. මම හරි පුංචි ශුද්‍ර වෙනස්කම් ගැන උනන්දු වෙන අර කියන්නේ බටර්ෆ්ලයි ඉෆෙක්ට්ස් කියලා නිකන් සමනල් තටු ගහනවා වගේ චූටි දේවල් ගැන තමයි මම උනන්දු වෙන්නේ. මම හිතන්නේ මට දැනුමක් හෝ හැකියාවක් තියෙනවා කියලා අර සාර්වාර්ථික සාර්වදේශපාලනික පසුතලයන් වෙනස් කිරීම ගැන අදහස් දක්වන්න. මගේ දේශපාලනේ ඇත්තටම පදනම් වෙන්නේ මගේ පුද්ගලික ජීවිතයේ උඩ. මගේ ජීවිතයේ අර pursuit of happiness කියලා කියන්නේ මගේ ජීවිතයේ සතුට මට අත්පත් කරගන්න බාධා වෙන තත්ත්වයන් වෙනස් කිරීම තමයි මගේ දේශපාලන කාර්ය වේ. එතකොට මම කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ ආණ්ඩුවකට හරි කාට හරි මට සතුට ගෙනත් දෙන්න පුළුවන් කියලා. මම විශ්වාස කරන්නේ මගේ සතුට නිර්මාණය කරන්න මගේ ලයිෆ් එක මයි ලයිෆ් ඉස් මයි ඩිසයින් මම හදාගත්ත ඩිසයින් එක තමයි මගේ ජීවිතය කියලා කියන්නේ. ඒක මේ කොයි වෙලාවකවත් මම හිතන්නේ ආණ්ඩුවකින් මට ඩිසයින් කරලා දෙන දෙයක් මම බාර ගන්න ලෑස්ති වෙන්නේ නැහැ. එතකොට මේ නමුත් ලංකාවේ සංස්කෘතිය කියලා කියන්නේ අපි හැමතිස්සෙම මේ අපිට රජයකින් නැත්තම් වෙන කොහෙන් හරි අපිට අපේ ජීවිතය ඩිසයින් කරලා දෙන්න ඕන. ඒ ඩිසයින් කරපු ජීවිතේ පොඩ්ඩක් බාධා වුණොත් නිකන් තේර ටිකක් නැති වුණොත් නැත්තම් මොකක් හරි වුණොත් එහෙම මම මේවා සාධාරණීකරණය කරනවා නෙමෙයි. නමුත් එහෙම වුණාම තමයි අපි ඇත්තටම ඇහැරෙන්නේ මොකක්ද අපි කර කර ඉන්නේ කිය. ඒ වෙලාවේ අපි කරන දේ ඇහැරෙනවා වෙනකොට අපි කල්පනා කරනවා නෑ අර අර ඇහැරෝපු එකට පයින් ගහන. එතකොට පයින් ගැහුවෙන් පස්සේ අපිට අපේ සුවදායක සිහිනේ නැවත බැලිය හැකියි කිය. එහෙම නෑ හීනේ කැඩිලා ඉවරයි. හැමෝම ලංකාවේ කතා කරන මහා දැවැන්ත සමාජ වෙනස නැත්තම් සමාජ දේශපාලනික වෙනස උනේ අරගලයේනේ අරගලයේන්නේ අරගලය ගැනනේ අපේ ඔක්කොම කතා බහ තියෙන අරගලය මර්ධනය කරනවා අරගලය තවමහරි කරනවා මාත් එතනින්ම පටන් ගන්නම් අරගලය කියන එක ඇත්තටම ඊටාම ලස්සන දෙයක් ඒක පටන් ගත්ත කාලේ ඒක අර හීන තියෙන මිනිස්සු පටන් ගත්ත වැඩක් වගේ තිබුණා හැමෝම ඇවිල්ලා කිරිබත් කනවා එක එක ಜಾති ආගම් වල පිරිස එකතු වුණා අපි පවා හිටියා සින්දු කියනවා හැමෝම ඒකේ තියෙන වැදගත්ම දේ තමයි පුද්ගලික නිදහස ඒ තම තමන්ට පුද්ගලයන් වශයෙන් එක්ස්ප්‍රෙස් වෙන්න නැත්නම් ප්‍රකාශමාන වෙන්න තියෙන අවකාශය නිදහසේ අරගලය ඇතුලේ තිබුණා නමුත් ටික 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 අරගලය යනකොට
විශේෂයෙන් මම කියන්නේ අරගලයේ ඉතාලම හැරවුම් ලක්ෂයක් කියලා ඔය රාජපක්ෂලගේ කට්ටිය ඇවිල්ලා අරගලයට ගහපු තැන. එතකොට ඒක ගැහුවෙන් පස්සේ රටේම කට්ටිය එක්කහුවලා රාජපක්ෂලට ගහලා ලොකු කේස් එකක් කරලා ගෙවල් ගිනි තියලා ඒක ගත්තේ ජයග්‍රහණයක් විදිහට. අපි දින්න අපි කොහොමද අපිට ගහන්න ආපේ උන්ට ගැහුවා අපි රාජපක්ෂලට පෙර පාඩමක් ඉගෙනනවා. හොඳයි මේ පාඩම උගන්න අපි හොඳයි. නමුත් ඔන්න ඔය ක්‍රිටිකල් මූමන්ට් එකෙන් පස්සේ අරගලයේ රාජපක්ෂල වගේම වුණා. කියන රාජපක්ෂ වාදය කියන එක මේ රාජපක්ෂලාගේ පවුල ඇතුලේ තියෙන එකක් නෙමෙයි. රාජපක්ෂ වාදය කියලා කියන්නේ මේ අපේ සමාජයේ තියෙන එක සංස්කෘතික මූලයක්. ඒ සංස්කෘතික මූලයට සෑහෙන පැවැත්මක් තියෙනවා. ඒ සංස්කෘතික මූලය ලංකාවේ නිදාස අධ්‍යාපනය ඊට පස්සේ ලංකාවේ තියෙන ගොවි සංඝ වේද ගුරු ගොවි කම්කරු කියන සම්ප්‍රදායන් මේ ඔක්කොම එකතු කරගෙන හැදිච්ච දෙයක් රාජපක්ෂ වාදය කියන්නේ. මෙන්න මේ ගතිකයන් මේ ගති ලක්ෂණයන් අරගලයේ ඇතුලේ ඔය කුටි කෑමෙන් පස්සේ එන්න පටන් ගත්තා. මෙන්න මේකට අපි හොඳට බැලුවොත් එහෙම නිකන් සයිකොලොජි පැත්තෙන් හිතලා බැලුවොත් එම අපිට තේරුම් ගන්න පුළුවන් මිනිස්සු යනවා අර රෙප්ටයිල් බ්‍රේන් එක කියලා කියන්නේ උරග බුද්ධිය. ඒ උරග බුද්ධිය කියන දැනට ඒ කියන්නේ තමන්ට ආරක්ෂාව ගැන බයක් ආවා. තමන් සේෆ් නෑ මෙතනින් එහාට. තමන්ට අවිනිශ්චිතයි ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා වගේ තත්වයක් ආවහම මිනිස්සු යනවා මේ උරග බුද්ධියට. උරග බුද්ධියට ගිය ගමන් අර අපේ තියෙන මොලේ මේ කෑල්ල අපි කියන්නේ මේ ෆ්‍රන්ට් කෝටෙක්ස් එක නැත්තම් ඉස්සරහා තියෙන ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක වගේ ක්‍රියේටිව් දේවල් හිතන්න පුළුවන් නැත්තම් තාර්කිකව දේවල් බලන්න පුළුවන් තමන්ගේ ස්වාධීනත්වය ගැන ප්‍රකාශමාන වෙන්න පුළුවන් දේවල් ටික ඔක්කොම ඕෆ් වෙනවා අපි උරග බුද්ධියට ගියයින් පස්සේ. එතනින් එහාට අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ තනිකරම අර දියව් අරුව තමයි හතුර අර රංචුවක් බවට පත් වෙනවා. රෙප්ටයිල් බ්‍රේන් එකට ගියාම තියෙන ප්‍රධාන ලක්ෂණ ටික තමයි ඇග්‍රෙෂන් එක ප්‍රචණ්ඩත්වය කියන එක. ඊට පස්සේ ඩොමිනන්ස් එක මගේ තමයි මම තමයි අධිපතිය මමයි නායකයා කියන්නේ. ඊට පස්සේ ටෙරිටරි එක මේ ඒරියා එක මගේ මේ ඒරියා එක ඇතුළට එන්න දෙන්නේ නැහැ අන්න අරුන් මෙතනින් පැන්න අතනින් පැන්න කියලා ලකුණු කරන එක. ඊට පස්සේ රිචුවල්ස් ඒ කියන්නේ නැත්තම් ඔය තියෙන ඒගොල්ලන්ගේ නිකන් ඇදහිලි ක්‍රම වගේ දේවල්. අපි කියන්නේ ඔය දැන් අන්තරේ වගේ ගත්තොත් එම අන්තරේ තනිකරම වැඩ කරන්නේ රෙප්ටයිල් බ්‍රේන් එකේ. ඕස්තියක් පිටින් එනවා කෑ ගහනවා මොන හරි පෙරලා ආව් ගාලා කෑ ගහලා කඳුළු ගෑස් කාලා ඒ ඩාන්ස් එක ඉවර කරලා යනවා. ඒ රෙප්ටයිල් බ්‍රේන් එකේ තියෙන ආවේගය ඒක තනි මිනිස්සු නෑ ඒක ඇතුලේ තියෙන තනි ලොකු දාමයක්. ඉතින් මේක තමයි අරගලයේ අපි අවසානයෙන් දකින්න හම්බෙච්ච తත්වය. ඒ කියන්නේ අපි අන්තිමට දකින්නේ නිදහස් චින්තනය කියන එක. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන එක. අර කියන සුන්දරත්වයේ නිර්මාණශීලීත්වය කියන දේවල් මෙන්න දේවල් මෙන්න මේවා අහිමි වෙච්ච අරගලයක් අපි දකිනවා. එතකොට ඒකද අපි අනාගත හීනය කියලා විශ්වාස කරන්නේ? මං හිතන්නේ රංජ මං අරගලෙන් ඉගෙන ගත්ත දරුණුම පාඩම තමයි ඕනෑම හොඳ විශිෂ්ට වූ අරමුණක් වෙනුවෙන් හරි මිනිස්සු රංජුවක් එකතු වෙනවා නම් ඒ වැඩේ එච්චර හොඳ තත්වයකට යන්න විදිහක් නැහැ. මොකද ඒ රංජුව කියන එකෙන් එන හැඟීම අවසාන වශයෙන් සියල්ල අර තියෙන හොඳ ලක්ෂණ සියල්ල යටපත් කරලා අර රංජුවාදයේ විසින් අපුව අර රෙප්ටයිල් බ්‍රේන් එකේ තැනටම අරගෙන යනවා. මම මේ වෙනකොට ඒ කියන්නේ අපිට පුළුවන් ඕන තරම් රනිල් එනවා නම් රනිල් වෙලවන්න ඊට පස්සේ දිනේෂාහම දිනේෂ් එලවන් කවුරු හරි බලාපොරොත්තු වෙන එක්කෙනා එනකම් ඒ බලාපොරොත්තු එක්කෙනා එන එක්කෙනා කවුද කියලා කියන්නත් බෑ. මොකද ඒක කිව්වොත් එහෙම අනිත් තුන් ටික විරුද්ධ වෙනවා ඒක. එතකොට එහෙම අපිට එලවෙලව ඉන්න පුළුවන් ඒ එනේ නායව. නමුත් මම ඒ වෙනුවට මම උත්සාහ කරන්නේ දකින්න අපිට මේ අර්බුදයේ අවස්ථාවක් විදිහට දකින්න පුළුවන්. කියන උදාහරණයක් විදිහට ඕනම ක්‍රයිසිස් එකක් හැමතිස්සෙම එන්නේ ඔපචුනිටි එකකුත් එක්ක. ඒ කියන්නේ අවස්ථාවකුත් මේ අර්බුදය ඇතුළෙම තියෙනවා. එතකොට අපි නමුත් හැමතිස්සෙම එල්ලෙන්නේ අර්බුද කෑල්ලේ තමයි. ඒ කියන්නේ මේක වෙනස් කරන්න අර්බුදෙන් පලි ගන්න අර්බුද ගහන්නේ මේ ටික තමයි අපි එල්ලෙන කෑල්ල. නමුත් මේකේ අවස්ථාවක් තියෙනවා මේක පාවිච්චි කරන්න පුළුවන්. යම්කිසි වෙනසක් අර ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ප්‍රකට කියමනක් තියෙනවා අපිට අර්බුදය නිර්මාණය කරපු මානසිකත්වයෙන්ම අර්බුදයට උත්තර හොයන්න බෑ කියන කියන්නේ අපේ මොලේ වැඩ කරන්නේ තාමත් අර ක්‍රයිසිස් එක නිර්මාණය කරපු විදිහට නම් අපිට මේකෙන් එළියට එන උත්තරයක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ ඒකේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ඒ ක්‍රයිසිස් එක නිර්මාණය කරපු මෙන්ටැලිටි එකෙන් එළියට එන්න. වෙන මෙන්ටැලිටි එකකින් මේ ප්‍රශ්න දිහා බලන්න. එහෙම වුණත් විතරයි අපිට විසඳුම් කියන දේවල් පේන්න හම්බ වෙන්නේ. නැත්තම් අපි කරන්නේ අර පරණ එකම රීඉන්වෙන්ට් කරනවා. ඒතරේ එහෙම රීඉන්වෙන්ට් කරලා අපිට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. අර ඒකට කියන්නේ පිස්සු කිය. එකම දේ නැවත නැවත කරලා හොඳක් වෙයි කියලා බලාපොරොත්තු වෙන එකට තමයි උමතු කියලා කියන්නේ.
ඉතින් මේක තමයි ලංකාවේ සිද්ධ වෙන අවාසනාවන්ත තත්වය. භූගෝලීය වශයෙන් හරි මොකක් හරි විදිහකින් අපේ ක්‍රියේටිව් මයින්ඩ් පවර් කියන එක නැත්තම් අපිට නිර්මාණශීලී සිතීමේ හැකියාව කියන එක හරි අඩුයි. ඒක කවුරු හරි ඇවිල්ලා අපිට උගන්වන්න. ඒකට දරුණු උදව්වක් නැත්තම් මේ දරුණුවට වග කියන්න ඕන දෙයක් තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කියලා මම විශ්වාස කරන්නේ. ඉතින් ඒක කවදාවත් වෙනස් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්න කිව්වොත් එහෙම අර නිකන් මුදුන් මල්කට ජාතිය මුදුන් මල්කට මොකක් හරි හෙල්ලුවා වගේ සිද්ධියක් ඇවිල්ලා ලොකු අරගල ඇවිල්ලා මාර පිස්සුවක් වෙනවා.